ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැම දෙනාම මගේ channel එකට අද මම හිතුවා මගේ video එකෙන් ඔයාලට අරගෙන එන්න මම කොහොමද සතියකට අවශ්‍ය පොල් ලෑස්ති කරලා තියාගන්නේ කියලා. ඉතින් මේ සතියේ දවස් පහ කියන්නේ ඔයා මම අපි හැමෝම ගොඩාක් කාර්යබහුල වෙනවා. රාජකාරී කටයුතු වලින්, බබාලය කටයුතු වලින්, ගේදර වැඩ කටයුතු වලින් ගොඩාක් කාර්යබහුල වෙනවා. ඉතින් මේ හැමදේමත් එක්කම උදේ පාන්දරම නැගිටලා දවස් ගානෙම පොල් ගානවා කියන්නේ ඒක ඔයාට අමතර කාලයක් වැය කරන්න වෙනවයකට. සෙනසුරාදා නැත්තම් ඉරිදා නිවාඩු වෙලාවක් බලලා මම පොල් ගෙඩි 15ක් වගේ ලිලි ගහ ගන්නවා. ඔයාලා බලනවා ඇති ඇයි මේ සතියකට පොල් ගෙඩි 15ක් කියලා. නැහැ. ඇත්තටම මට සතියකට පොල් ගෙඩි 15ක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මට සති 2 3කට වගේ ප්‍රමාණවත්. ඒ වුණාට මට කාල වේලාව ගැටලුව තියෙන හින්දා මම මුලින්ම පොල් ගෙඩි 15ක් වගේ ප්‍රමාණයක් නිවාඩු වෙලාවක් ලැබුණම ලිලි ගහලා තියා ගන්නවා. ඉතින් ඒකෙන් මට පොල් ගෙඩි 5ක් වගේ ප්‍රමාණයක් තමයි මම ගන්නේ. පොල් ටික ගාලා තියාගත්තා නම් මට ඒක ලේසි. ඉතින් පොල් ගන්න ඉස්සෙල්ලා මෙන්න මේ පොල් ගෙඩි වල තියෙන කෙඳි කොටස් ටික අයින් කර ගන්නවා. නැත්නම් ඒක අපහසුයි. පොල් ගාද්දී කෙඳි අපේ පොල් එකට වැටෙන්න පුළුවන් හින්දා මම මුලින්ම කරන්නේ මේ පොල් ගෙඩි වටේ තියෙන කෙඳි ටික ඔක්කොම අයින් කර ගන්නවා. ඒ පිහියේ තියුණු නැති මෝහත් නොවන කොටසේ පැත්තෙන් තමයි පොල් ගෙඩියට තට්ටු කරලා පොල් ගෙඩි ටික බිඳගන්නේ. ඉතින් දැන් මම ඔන්න ඔය විදියට පොල් ගෙඩි පහම බිඳගෙන ආවා. මේ පොල් වතුර ටික නම් විසික් කරන්න එපා. විටමින් ඛනිජ නැවන පිරි ගොඩක් වටින පානයක්. ඉතින් දැන් අපි මේ පොල් ටික ගාලා ඉවරයි. ඔක්කොම මම පොල් ගෙඩි පහම දැන් ගාලා ඉවරයි. දැන් මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද මේවා ස්ටෝ කරගන්නේ කියලා. ඒකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ෆ්‍රීසර් බෑග්ස්. ඒවා සුපර් මාකට් වල ගන්න තියෙනවා. මේක මම ගත්තේ කීල්ස් එකෙන්. මේක බෑග්ස් 12ක් තියෙනවා. රුපියල් 385ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පොඩි ෆ්‍රීසර් බෑග්ස් වලට නැත්තම් ඔයාලට පුළුවන් පොඩි ෂොපින් බෑග්ස් ටිකක් පාවිච්චි කරන්න. ඒකට ඔයාලට දවසකට අවශ්‍ය පොල් ප්‍රමාණය දාලා ඔයාලට පුළුවන් එක ෂොපින් එක ගැට ගහලා එහෙම නැත්තම් පොඩි කියත් පටියක් පාවිච්චි කරලා ඉටිපන්දල්ලකින් ඒක සීල් කරගන්නත් පුළුවන්. මෙතනදී සාමාන්‍යයෙන් මම අපේ ගෙදරට සෑහෙන විදියට පොල් ග්‍රෑම් 300ක් වගේ ඒක සීල් බෑග් එකකට දාගන්නවා. ඉතින් මේ ප්‍රමාණය මැන ගැනීම අත්‍යවශ්‍ය නැහැ. මට ඒ වුණාට මම ග්‍රෑම් 300ක් වගේ මැනලා දාගන්නේ ඒ ආසන ප්‍රමාණයක් තමයි අපේ ගෙදරට මට දවසකට ඕන වෙන්නේ. ඉතින් මට වඩා ලේසි මේ විදියට මැනලා දාගත්තම. ඉතින් මම පොල් ග්‍රෑම් 300 ගානේ සීල් පැක් 7කට දාගන්නවා. 7 වෙනි පැක් එක නම් ග්‍රෑම් 300ට වඩා චුට්ටක් වැඩිපුර තිබුණා. ඉතින් මේ විදියට මම සීල් පැක් ටික ලෑස්ති කරගන්නවා. මේ විදියට අපි පොල් ටික ෆ්‍රීසර් බෑග් එකේ ඇතුළට දැම්මයින් පස්සේ මේ ෆ්‍රීසර් බෑග් එක කෙලින්ම වහන්න ඉස්සෙල්ලා ඒක ඇතුළේ හිර වෙලා තියෙන වාතය ටික එළියට ගන්න ඕන. ඉතින් මම තුන් කාලක් දුරට ෆ්‍රීසර් බෑග් එක වහලා ඉතුරු වෙච්ච පොඩි සිදුරෙන් වාතය ටික ඉවත් කරගන්නවා. ඒක සම්පූර්ණයෙන් ඉවත් කරගත්තෙන් පස්සේ අපිට පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ වගේ බෑග් එක දෙකට තමා ගන්න. ඉතින් මෙන්න මේ විදියට සතියේ දවස් 7ට මම පොල් පැකට් 7ක් ලෑස්ති කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ පොල් පැකට් 7ට අමතරව තව අවශ්‍ය නම් පොල් පැකට් කීපයක් ලෑස්ති කරගන්න. මෙන්න මේ විදියට මම සතිය දවස් 7ට පොල් පැකට් 7ක් ලෑස්ති කරගත්තා. ඉතින් මේක දකිද්දිත් හිතට ඇත්තටම සැනසීමයි. ඉස්සරහ දවස් 7ට උදේ නැගිටලා මම පොල් ගන්න මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මම පොල් ගාද්දී පොල් බෑයේ අඩියටම ගානවා. දැන් මට මේ පොල් ටික පාවිච්චි කරන්න තියෙන්නේ පොල් කිරි හදාගන්න. ඉතින් පොල් කිරි හදාගනිද්දී කොහොමත් අපි පෙරලනේ පාවිච්චි කරන්නේ. ඒ හින්දා කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැති හින්දා මම පොල් බෑයේ අඩියටම ගානවා. ඊට අමතරව මම සතියේ ප්ලෑන් කරගෙන ඉන්නවා නම් පොල් සම්බෝලයක්, පොල් මැල්ලුමක්, එහෙමත් නැත්නම් පිට්ටු වගේ දෙයක් හදන්න මේ වගේ පොල් අඩි පොල් බෑයේ අඩියේ කොටස් තිබ්බම අවලස්සනයි. ඒ වගේ වෙලාවකට පොල් බෑයේ මැද කොටස පමණක් ගාලා අඩියට වෙනකන් ගන්න නැතුව මැද කොටස පමණක් ගාලා පැකට්ස් දෙක තුනක් වෙනම අයින් කරගන්නවට පුළුවන්. එතකොට මේ පොල් ටික තනිකරම සුදුයි. එතකොට ඔයාලට පුළුවන් ඒ වගේ පොල් පැකට්
පොල් මිරිකන දෙයට නැතුව පිට්ටු හදන්න එහෙම නැත්නම් පුල් සම්බෝලයක් හදද්දි ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවට පුළුවන්. මේ විදිහට පොල් බෑවල මැද විතරක් ගාලා ඒක අපි වෙනම බෑග් එකකට දාගත්තයින් පස්සේ ඉතුරු පොල් ටික ඒ කියන්නේ පොල් කට්ටත් එක තියෙන පොල් ටික ගාලා අපිට ඒක සාමාන්‍ය විදිහට පොල් කිරි හදන වැඩේට පාවිච්චි කරගන්නම පුළුවන්. ඉස්සර මට මතකයි මම පොල් කිරි විදියට මිරිකලා අවශ්‍ය වෙලාවට ගන්න කියලා ශීතකරණයේ සාමාන්‍ය කොටසේ දාලා තියෙනවා. පසු කාලිනව මම දැනගත්තා ඒක අපේ ශරීර සෞඛ්‍යයට ඊතරම් හිතකර නැහැ කියලා පොල් කිරි විදියට ශීතකරණයේ සාමාන්‍ය කොටසේ දාලා තියෙන එක. ඉතින් ඒ හින්දා මට ඒකට හොයාගන්න පුළුවන් විසඳුම තමයි මෙන්න මේ විදියට පොල් ගාලා ෆ්‍රීස් බෑග්ස් වල දාලා තියාගන්න එක. අනිත් එක පොල් කිරි විදියට දාලා තියාගත්තම අපිට සමහරක් වෙලාවට රොටි එහෙම නැත්නම් පිට්ටු එහෙම නැත්නම් පොල් මැල්ලුමක් කොළ මැල්ලුමක් හදාගන්න පොල් අවශ්‍ය වෙද්දී ආයෙ අමුතුවෙන් අපිට පොල් ගන්න වෙනවා. ඉතින් මේ වගේ පොල් විතරක් ගාලා ෆ්‍රීස් බෑග්ස් වල දාලා තියාගත්තම වාට අවශ්‍ය වෙන්නේ පොල් කිරිද එහෙම නැත්නම් තනිකරම පොල් විතරක්ද ඔයාට අවශ්‍ය විදියට ඒක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මේ විදිහට සුදුසු කන්ටේනරයක දාගන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කන්ටේනරයක. මට එතකොට ෆ්‍රීස් එකට දාන්න ඉඩ හිරෙන්නේ නැහැ. ඒක හීනි උස බොක්ස් එකක්. ඉතින් මට ඒක තමයි වඩාත්ම පහසු. ඉතින් ඔයත් උදේට උයනවා නම් වාට පුළුවන් ඊට ඉස්සෙල්ල දවසේ රෑට ෆ්‍රීස් එකෙන් පොල් පැකට් එකක් අරගෙන ෆ්‍රිජ් එකේ යට කොටස දාලා තියන්න. දැන් මම මේ බොක්ස් එකෙන් එලියට ගන්න පැකට් එක මම ෆ්‍රිජ් එකේ යට කොටස තමයි මේ දාලා තියන්න හදන්නේ. දැන් මේ අද උදේ වෙද්දී මම ඊයේ රෑ ෆ්‍රිජ් එකේ යට කොටසෙන් අරන් තියපු පොල් පැකට් එක අරගෙන ආවා. මම ඔයාලට පෙන්නන්නම්. ඒකේ අර අයිස් කැට වගේ තිබිච්ච හයියට තිබිච්ච ගතිය දැන් නැහැ. ඉතින් දැන් මට තියෙන්නේ එක කෙලින්ම බ්ලෙන්ඩ් එකට දාගන්නවා. මේක බ්ලෙන්ඩ් එකට දාගත්තයින් පස්සේ මේකේ කූල් ගතිය යවන්න මම මද රස්න වතුර ටිකක් මේකේ පොල් ටික වැහෙන ගානට විතරක් දාගන්නවා. මද රස්න කියන්නේ ගොඩාක්ම ලා රස්නේ තියෙන වතුර ටිකක්. ඒක ගොඩාක් වෙලා රත් කරන්න අවශ්‍ය වතුර නෙමෙයි. මොකද අපි උතුරන වතුර දාලා මේක බ්ලෙන්ඩ් කරගන්න හැදුවොත් එකක් පොල් කිරික බ්ලෙන්ඩ් කරද්දී ඒක උතුරන්න බලනවා. ඒ වගේම අනිතක අපිට පොල් කිරික මිරිකද්දිත් හරිම අසීරුයි. අති මිරිකන්නත් අමාරුයි. ඉතින් හොඳම දේ තමයි මද රස්න වතුර දාලා මේක බ්ලෙන්ඩ් කරගන්න එක. දැන් අපි ඒක බ්ලෙන්ඩ් කරමු. දැන් මේව දකින්නේ මම බ්ලෙන්ඩ් කරගත්තු පොල් එක. මේ විදියට කරාම ඇත්තටම හරිම ලේසි. අනවශ්‍ය වෙලාවක් යන්නේත් නැහැ. හදිසි කවුරු හරි ගෙදරට ආපු වෙලාවක වුණත් ඉක්මනට කෑම එකක් හදලා දෙන්න පුළුවන්. බැරි වෙලා හරි ඔයාට ඉස්සෙල්ලා දවසේ රෑට මේ ෆ්‍රීස් එකේ තියෙන පැකට් එක යට කොටසට තියන්න බැරි වුණොත් ඔයාට කරන්න තියෙන්නේ ඒ ෆ්‍රීස් බෑග් එක අරගෙන චුට්ටක් වෙලා කූල් එක යනකල් තියලා නැවතත් මද රස්න වතුර දාලා බ්ලෙන්ඩ් කරන්න ගන්න එක. එහෙමත් නැත්තම් මේ තදට ෆ්‍රීස් වෙලා තියෙන පොල් පැකට් එකක් නම් තියෙන්නේ වගාව ඒකට තද උණු වතුර දාලා ටිකක් වෙලා තියන්න. එතකොට මේ තද උණු වතුරත් එක්ක අර පොල් පැකට් එක ගොඩාක් කූල් වෙලානේ තියෙන ෆ්‍රීස් එකෙන් කෙලින්ම වට ගන්න උනා නම් එතකොට ඉක්මනටම මේ දෙක සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ඔයාලට ටික වෙලාවකින් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා සාමාන්‍ය විදියට පොල් කිරි ටික මිරික ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය මේ විදියට ෆ්‍රීස් බෑග්ස් පාවිච්චි කරනවා නම් ඒ බෑග් එක නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා හොඳින් පිරිසිදු කරලා වතුර යට අතට බේරෙන විදියට එල්ලලා තියාගන්න.
ඉතින් මේ විදිහට කරාම හරිම ලේසියි. මේ තියෙන්නේ අදවම මිරිකගත්තු පොල් කිරි ටික. දැන් මම දවල්ට කෑම එක හදන්න යන්නේ. මම පෙන්නන්නම් අද දවල්ට මම මොනවද හැදුවේ කියලා ඔයාලට මේ පොල් කිරි ටික පාවිච්චි කරලා. ඉතින් මම කෙසෙල් කොලේට බෙදාගෙන අරන් එවිලා තියෙනවා උණුයින් හදාගත්තු සුදු බත්. ඒ වගේම කෙලවල්ලු මාළු මිදිසට හින්දවලා. ඒකත් එක්ක ගැලපෙන්න කන්න වට්ටක් එකක් කිරට හදලා. තව මෑකරල් තෙල් දාලා. බදපු කරවිලයි තක්කාලි එකතු කරලා සලාදයක් හදලා. ඉතින් අද බත් එකට මම කිරි පාවිච්චි කරේ මෙන්න මේ වට්ටක්ක වලට විතරයි. මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. අපි උදේට රොටි හරි මොන හරි දෙයක් හදනවා නම් අර වගේම ෆ්‍රීස් කරපු පොල් පැකට් එකක් ඊට ඉස්සරින්ද යට කොටසින් තියන්න. එතකොට උදේට ආය අමුතුවෙන්ම පොල් ගන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ඒ පොල් වලට පිටි, ලුණු, වතුර කලවම් කරලා ඉක්මනටම රොටි බෝල ටිකක් හදා ගන්න පුළුවන්. මේ තියෙන රොටි බෝල ටික මම අද රෑට ගන්න තමයි මේ විදිහට හදලා ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා තියාගන්නේ. ඉතින් දැන් මේ දවල්ට උයලා ඉතුරු වෙච්ච පොල් කිරි ටික මම මෙන්න මේ විදිහට කප් එකක දාලා වහලා අරන් තියාගන්නවා. දැන් මේ පොල් කිරි ටික දවස් 2-3 ශීතකරණේ තියාගන්න හොඳ නැහැ. ඉතින් මම හිතුවා අද හවසට බබාලට සෞහල් වගේ දෙයක් හදනවා නම් හරි, එහෙම නැත්නම් පෑන්කේක් වගේ දෙයක් හදනවා නම් ඒකට පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට අද මගේ වීඩියෝ එකෙන් කියලා දීපු විදිහට පොල් ටික සතියකට ලෑස්ති කරලා තියාගන්න. එතකොට ඔයාට හිතෙන ඕනම වෙලාවක පොල් රොටියක් හදාගන්න හරි, පොල් සම්බෝලයක් හදාගන්න හරි, නැත්නම් කරි එකකට එකතු කරන්න හරි, පොල් විදියට නැත්නම් පොල් කිරි විදියට හරි ඉක්මනට සකස ගන්න පුළුවන්. ඉතින් අදත් මගේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි දෙයක් ඉගෙන ගත්තා නම් මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.